ආයුබෝවන් දවස උණුසුම් කළ පුවත් රසක් සමගින් අදත් සූදානම් ලයිව් ඇට් 10:30 ආරම්භ කරන්න. මම මුදිත ජේසුන්දර. මම ඉෂාරා සමරසිංහ. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. අලුත් අවුරුදු සමයේ බහඬ 600ක් සහන මිලට. යුද හමුදාව ඇගීමට ලක්වන හේතුව ජනපති කියයි. තිබෙන්නා වූ විශිෂ්ට ලක්ෂණවලින් හෙබි පිරිසක් විදිහට සිය වගකීම් සහ යුතුකම් ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් ඉටු කිරීමයි. නකල්ස් ගොස් අතුරුදන් වූ 7 දෙනා යළි පැමිණේ. ආර්ථිකය ශක්තිමත් කරන හැටි අගමැති කියයි. එක පැත්තකින් ගම දියුණු කරන්න ඔබ එකතු වෙලා අනිත් පැත්තෙන් රැකියා පුහුණු අරගෙන තමන් දියුණු වෙන්න. දෘශ්‍යාබාධිත රණවිරුවෙකුට නව නිවසක් පරිත්‍යාග කෙරේ. අලුත් අවුරුද්ද ජයටම සමරන්න බලාගෙන හිටපු කාටත් සුබ පණිවිඩයක් ලැබිලා. ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිලත් සමගයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් පසුගිය කාලේ ඉහළ ගියා. කෙසේ වෙතත් අලුත් අවුරුදු සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 15ක මිල ගණන් පහළ දෙමීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ලුකු ලුණු කිලෝවක් රුපියල් 52කටත්, සුදු කැකුළු කිලෝවක් රුපියල් 59කටත්, සීනි කිලෝවක් රුපියල් 100කටත් සතුසු වෙළඳසැල් හරහා මිලදී ගත හැකි. එමෙන්ම නාඩු කිලෝවක් රුපියල් 65 දක්වා සහ පොල් ගෙඩිය රුපියල් 65ක් දක්වා පහළ දමා තිබෙනවා. ඒ වගේම තෝරාගත් භාණ්ඩ 600කට 140 දක්වා වට්ටමුත් මේ අවස්ථාවේදී ලංකා සෞඛ්‍යයෙන් ලබා ගන්න පුළුවන්. 703යි 611යි 155 අංකය ඇමතීමෙන් ඔබට මොන හරි පැමිණිල්ලක් තිබෙනවා නම්, නිවැරදි කරගත යුතු දෙයක් තිබෙනවා නම් ඔබට දැනුම් දෙන්නට පුළුවන්. තෝරාගත් ප්‍රධාන පෙළේ ශාඛා සියල්ලම රාත්‍රී 11 දක්වාත්, සියලු ඉතුරු ශාඛා රාත්‍රී 10 දක්වාත් විවෘත වෙලා පවතින ලංකා සෞඛ්‍ය නැති ස්ථානවල අපි මේ අවස්ථාවේදී එම සේවාව සිද්ධ කරමින් පවතින ජංගම රතගමකින්. මේ අතර මත්ස්‍ය මිල ගණන් ඉහළ යාම පාලනය කිරීම සඳහාද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ නිවේදනය කළේ ඒ අනුව මත්ස්‍ය වර්ග 4ක මිල ගණන් අප්‍රේල් මාසය තුලදී පහත දමා ඇති බවයි. නව සහන මිල ගණන් යටතේ ලින්නා මාළු කිලෝවක් රුපියල් 250කටත්, බලයා කිලෝවක් රුපියල් 350කටත්, තලපත් කිලෝවක් රුපියල් 720කටත්, ඉස්සන් කිලෝවක් රුපියල් 890කටත් ලංකා ධීවර සංස්ථාව වෙනසැල් වලින් මිලදී ගත හැකි. ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් ලබා දිය හැකි සෑම සහයක්ම වත්මන් රජය ලබා දෙන්නට කටයුතු කරන බව ජනාධිපතිතුමා අද සඳහන් කළා. ඒ මාදුරු ඔය විශේෂ බලකා පුහුණු පාසලේ අද පැවති උත්සවයකදී. මාදුරුය විශේෂ බලකා පුහුණු පාසලේ විසිරයාමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ ත්‍රිවිධ හමුදාවේ තිබෙන අත්දැකීම් වලදී ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පිරිනැමෙන්නේ ගෞරවයක්, කීර්තියක් මෙන්ම විශේෂ වූ ප්‍රණාමයක්. ඒ ඔබේ තිබෙන්නා වූ දක්ෂතාවය, හැකියාව, කුසලතාවයන්, එඩිතරකම, සටන්කාමිත්වය, කැපවීම, මේ සියලු ගුණාංගවලින් ඔබ ඒ සියලු අංශවලින් ඔබ සන්නද්ධ වූ නිසයි. අපි ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් ගෞරවයට සහ පිළිගැනීමට ලක්වන්නේ ඒ තිබෙන්නා වූ විශිෂ්ට ලක්ෂණවලින් හෙබි පිරිසක් විදිහට සිය වගකීම් සහ යුතුකම් ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් ඉටු කිරීමයි. මාදුරුවේ විශේෂ බලකා පුහුණු පාසලේ 48 වන මූලික පුහුණු පාඨමාලාව හැදෑරූ විශේෂ බලකා නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසු නිලයන් 189ක් අද මෙලෙස විසිර ගියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, අමාත්‍ය සාගල රත්නායක මහතාත් තරුණ ප්‍රජාවට අද විශේෂ පණිවිඩ කිහිපයක්ම ලබා දුන්නා. ඒ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී. ජාතික තරුණ සේවා සභාවේ ගමට කෝටියක් වැඩසටහනේ ජයග්‍රාහකීන් හඳුන්වාදීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වැඩසටහන පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී. මීටත් වැඩිවැඩියෙන් තරුණ තරුණියන්ට රැකියා පුහුණුව ලබලා දෙන්න. රැකියා පුහුණුව ලබලා දීලා රජයේ
ආ පුද්ගලික ආයතනවල ඒ රැකියාවලට යොමු කරන්න. රැකියාව අවසන් කරන්න ඉස්සෙල්ලා ඒ ආයතන සමග ඔබේ අනාගතය තීරණය කරන්න. රැකියාව පුහුණුව ලබාගෙන තමන්ට ස්වයං රැකියාවක් වෙදෙන්න ඕන නම් ඒ ස්වයං රැකියා කරන අයටත් ඒ වගේම මුදලකින් ආධාර දෙන්නයි අයි බලාපොරොත්තු වෙන්නේ කියලා මම කියන්න කැමතියි. එක පැත්තකින් ගම දියුණු කරන්න ඔබ එකතු වෙලා අනිත් පැත්තෙන් රැකියා පුහුණු අරගෙන තමන් දියුණු වෙන්න. මේ අවස්ථාවට ව්‍යාපෘති කල්පනා කරන තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල් රත්නායක මහතාද එක්ව සිටියා. අපි වෘත්තීය පුහුණු වැඩසටහන් කරනවා. ඒ දරුවෝ කොහොමද ව්‍යාපාරේ ලෝකෙට ගෙනියලා පුංචි ව්‍යාපාරිකයෙක් කළා ඊට වඩා ටිකක් ලොකු ව්‍යාපාරිකයෙක් කළා හොඳ ශක්තිමත් ව්‍යාපාරිකයෙක් දක්වා ගෙනියන්න. ඒ වැඩපිළිවෙල අපි හදන්න ඕනේ. රටේ අනාගතය අපේ රටේ ආර්ථිකයයි මෙතු දූදරුවයි. දැන් අපි හදපු සැලසුම් ටික ක්‍රියාත්මක කරන කාලේ ආර්ථික කලාප එනවා, කර්මාන්ත පුරවල් එනවා, සංචාරකයෝ එනවා. මේ එනකොට මේ රටේ ආර්ථිකයක් ඇති වෙනවා. ඒ අය වටේ විශාල ආර්ථික අවස්ථා ඇති වෙනවා. අපේ තරුණ පරපුර ඒ අවස්ථාවල් ගන්න පුළුවන් සවිමත් අය කරන්න ඕනේ. තරුණයින් පිරිසක් නකල්ස් කඳුවැටිය තරණයේදී අතුරුදන් වූ බවට රාවයක් පැතිර ගියේ ඊයේ. ඔවුන් සොයා ආරක්ෂක අංශ ආරම්භ කළ මෙහෙයුම අතරතුරදී ඔවුන් අද රක්ෂිතයින් ඉවතට එන්නට සමත් වෙලා. හෝමාගම ගාල්ල කෑගල්ල සහ ගම්පහ ප්‍රදේශවල පදිංචි තරුණයින් හත් දෙනෙකු නකල්ස් රක්ෂිතයට ඇතුළු වී ඇත්තේ පසුගිය සිකුරාදා පස්වරුවේ. ඊයේ පස්වරුවේ ඇති වූ තද වර්ෂාව හා මීදුම තත්ත්වය හේතුවෙන් ඔවුන් එහි අතරමං වුණා. ඒ පිළිබඳව තරුණයින් ඊ රාත්‍රී මව්පියන් දුරකථනයෙන් දැනුවත් කළද පසුව ඔවුන් සමග දුරකථන සම්බන්ධතා ඇණ හිටියා. ඒ අනුව මව්පියන් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ දැනුවත් කිරීමෙන් අනතුරුව ආරක්ෂකංශය ඔවුන් සෙවීමට අද පෙරවරුවේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. ඊට පන්විල පොලිසිය නිලධාරීන්, ප්‍රදේශවාසීන්, වන සංරක්ෂණ නිලධාරීන් මෙන්ම යුද හමුදාවද එක් වුණා. මේ අතර මෙහෙයුම අතරතුර අතරමං වූ තරුණයෙකු තම පියාට දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ තමන් නකල්ස් කඳුවැටි හරහා නැවත පැමිණෙන බවටයි. ඒ අනුව තරුණින් සිව් දෙනෙකු අද පස්වරුවේ බමරැල්ල ප්‍රදේශයට පැමිණියා. ඔවුන් පැවසුවේ සෙසු තරුණින් තිදෙනා අද දහවල් නකල්ස් රක්ෂිතයෙන් ඉවතට පැමිණ පිටව ගිය බවයි. තවත් පුවත් රසක් සවිස්තරාත්මකව දකිමු මේ විරාමයෙන් අනතුරුව. මහජනතාවගේ කැමැත්ත කාසියවාසීට බාධු කරලා තියෙන මේ කයිවාරු ගහලා හරියන්නේ නැහැ. මේක වෙනස් කරන්න මොකරික. ලක්ෂ 150ක මැණිකක් සොරාගත්තේ කවුද? It's live at 10:30. දෛවය ඔබව කෙතරම් පහතට හෙලා දැම්මත් නිවැරදි උත්සාහයක් තිබෙනවා නම් ඉහළට යන්නේක එතරම් දෙයක් නෙවෙයි. එවැනි රණවිරුවෙකුට අද සජිත් ප්‍රේමදාස මහතා අතින් තෑග්ගක් ලැබුණා. 2001 වසරේ යුද හමුදාවේ 10 ගජවා රෙජිමෙන්තුවට බැඳුණු සැරයන් JDP රවින්ද්‍ර මහතා 2009 වසරේදී පුදුගුඩු ඉරිපුහි අවසන් ක්‍රියාන්විතයේ රාජකාරී වල නිරත රණවිරුවෙක්. 2009 වසරේ මැයි මාස 5 එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් සැරයන් රවින්ද්‍ර පූර්ණ දෘශ්‍යාබාධිත තත්ත්වයට පත් වූ අතර ඔහුගේ දකුණු පාදයේ අස්ථි බිඳි ගියා. නමුත් එයින් නොසැලුණු ඔහු 2010 වසරේදී දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට බැඳී එහි උපනායකත්වයේ දර්මින් මෙරටට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හිමිකර දුන්නා. ඔහු රට වෙනුවෙන් කළ සේවයේ අගයමින් අද මොරටුව අඟුලානේ සයුරුපුර නිවාස සංකීර්ණයෙන් නව නිවසක් පරිත්‍යාග කෙරුණා. ඒ නිවාස සහ ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අපි අද තීන්දුව කරා ලංකාවේ දිස්ත්‍රික්ක 25 රණවිරු සුපසාධන ගම්මාන 25 ආරම්භ කරන්න. මම පැහැදිලිවම කියන්න කැමතියි, මම මේ අදහස් කරන රණවිරු ගම්මාන 25 ඒ ඉඩම් වලට තඹ සතයක්වත් අපි රණවිරුවන්ගෙන් අය කරන්නට කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. උත්සව සමයේ රතිඤ්ඤා වැනි ගිනි කෙලි භාණ්ඩ දැන් නැතුවම බැරි අංගයක් බවට පත් වෙලා මේ ගිනි කෙලි අලෙවිවන්නේ ප්‍රමිතියකින් යුතුවද? ඒ ගැන අපි හොයලා බැලුවා. වසරේ ඕනෑම මාසකදී මේ ගිනි කෙලි මිලට ගත නොහැකි වුණත් අප්‍රේල් මාසයේ ගිනි කෙලි භාණ්ඩ අලෙවි කරන ස්ථාන බහුලව පවතිනවා.
අනතුරුදායක භාණ්ඩයක් වෙන ගිනිකෙලි මෙලෙස ඕනෑම වෙළඳසැලක අලෙවි කළ හැකිද? ගිනිකෙලි ඒ වගේම රතිඤ්ඤා අලෙවි කිරීමට අනිවාර්යෙන්ම අවසර ගන්න ඕනේ නගර සභාවේ. සමහර වෙලාවට වෙළඳසැලේ කොටසක පළතුරු තියෙනවා, එළවලු තියෙනවා, ඒකම ඔය ගිනිකෙලි රතිඤ්ඤා වගේ වෙඩි බෙහෙත් තියෙනවා තියෙනවා. ඒවා විකුණන්න ඕනේ, පාවිච්චි කරන්න ඕනේ. විධිමත් නීති අනුකූල ක්‍රමයකට පාවිච්චි කරන්න ඕනේ. යම් කිසි ස්ථානයක ගිනිකෙලි වගේ රතිඤ්ඤා වගේ ඒවා අලෙවි කරනවා නම් අනිවාර්යෙන්ම මාජන සෞඛ්‍ය පරීක්ෂණයට වටලන්න පුළුවන්. ගිනිකෙලි අලෙවිය මෙන්ම ඒ භාවිතයේදීත් අප සැලකිලිමත් වීම අනිවාර්යයි. ගිනිකෙලි භාවිතයේදී අප නොකළ යුතු දේවල් මොනවාද? සමහරක් අය බීමත්සෝ නොදැනුවත්කම නිසා අතේ තියාගෙන ගිනිකෙලි පත්තු කරනවා. ඒක සපුරා වැරදි. සමහරක් අය විනෝදයට ගිනිකෙලි භාවිතා කරනවා. උස් ගොඩ නැගුලින් පල්ලෙහාට දානවා, වාහන ඇතුළට දානවා, නිදාසිටින මිනිසුන්ට පත්තු කරලා දානවා. ඒ නිසා මතක තියාගන්න, ගිනිකෙලි භාවිතා කිරීමේදී ආරක්ෂිතව ගිනිකෙලි භාවිතා කිරීම මත පමණමයි අනතුරු අපිට ආම කරන්න හැකියාවක් ලැබෙන්නේ. මැණික් ව්‍යාපාරයේදී ගනුදෙනු කියලා කියන්නේ හරි පරිස්සමට කරන්න ඕනි දෙයක්. මේ වංචනික ක්‍රියාව පිළිබඳව අද අපට තොරතුරු වාර්තා වුණේ ගල්කිස්ස ප්‍රදේශයෙන්. දෙනියාය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මැණික් ගලක් තෙරුවකරුවෙකු මාර්ගයෙන් අලෙවි කිරීමේදී එය සොරාගෙන ඇත්තේ පසුගිය පෙබ්‍රවාරි මාස 15 වෙනිදා. ගල්කිස්ස ප්‍රදේශයේ සුපිරි හෝටලයක රතගාලක් ගනුදෙනු සඳහා තෝරාගෙන තිබූ සැකකරුවන් මැණික් ව්‍යාපාරිකයා සහ තැරවකරුවා එහි කැඳවා තිබුණා. සුකූපභෝගී වාහනයකින් පැමිණි සැකකරුවන් එම වාහනයේ සිට ව්‍යාපාරිකයා සහ තැරවකරුවා සමග ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඒ අවස්ථාවේදී මැණික ඔවුන් බලලා ඒ මැණික විදේශිකයෙකුට විකුණන්න කියලා පෙට්ටියකට දාන්න කියලා කිව්වා. ඉතින් ඒ අවස්ථාවේදී අපි සිල් පෙට්ටියට දාලා පෙට්ටිය සීල් කරා. ඉතින් පුද්ගලයා තුන්දෙනා එක්කෙනෙක් මේ මැණික් පෙට්ටිය පොඩ බලන්න කියලා ඉල්ලගත්තා. ඒ ඉල්ලගෙන නැවත අපිට පෙට්ටිය ලබා දුන්නා. ඔවුන් නෑ 10 අපේ කෝල් එකක් දෙන්න කියලා වාහනේ ඇතුළට ගියා. ඉතින් අපි අපේ වාහනේ ඇවිල්ලා හිටියා. ඉතින් මේ කට්ටිය නැවත කෝල් එක නොදුන් නිසා ඔවුන්ට කෝල් එක ගන්න හැදුවොත් ඒ ෆෝන් කඩ කරේ නෑ. ඊට පස්සේ අපි සතියේට මේ පෙට්ටිය කඩලා බැලුවා. බලනකොට අපි දුන්න පෙට්ටිය වගේ පෙට්ටියක් ඇතුළට කම්කල් කැල්ල දාලා පෙට්ටියක් අපිට දීලා තිබුණා. පානදුර කොට්ටාෂ නීතිය බලගැන්වීමේ ඒකකය මැණික් සොරකමට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු පසුගිය සතියේ පානදුර නගරයේදී අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී තවත් සැකකරුවෙකු ඊයේ දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට තිබෙනවා. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණ වී ඇත්තේ එම මැණික් ගල ₹1,06,00,000 මුදලකට මහර්ගම ප්‍රදේශයේ පෞද්ගලික උකස් ආයතනයකට උකස් කර ඇති බවටයි. ඒ අනුව එම මැණික් ගල සෙබහරයට ගත් නිලධාරීන් සැකකරුවන් සහ මැණික් ගල ගල්කිස පොලිසියට බහර දී තිබෙනවා. ගල්කිස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් ලබන 19 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. වත්මන් ආණ්ඩුවේ පවතින බව කියන අර්බුදකාරී තත්වයන් ගැන නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා අද කතා කළා. ඒ බෙලියත් ප්‍රදේශයේදී. බෙලියත් ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද වැඩබහර ගත්තා. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ඩී.වී. චානක යන මහත්වරුන්ද එක්ව සිටියා. පොහොර අවශ්‍ය නැතිකොට ₹500 පොහොර දෙනවයි කියනවා. පොහොර අවශ්‍ය වෙනකොට කඩේ පොහොර නැහැ 500ට ගන්න. අනිපතෙන් දැන් සිංහල දම්මිල අලුත් අවුරුද්ද. බඩු මිල අහස උසර නැගලා. අද පොලට ගියෝ කඩමණ්ඩියට ගියොත් බඩුවල මිල දැනගන්න පුළුවන්. ඒ හින්දා අපි මේ ආණ්ඩුවට කියන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳුම් දෙන්න. අපි වැඩි කල් යන කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් ගිහිල්ලා අපි පාට බහිනවා. කරුණා කළා ඔය මැතිවරණ කල් දාන්න පාවිච්චි කරපු 3-2 බලය පාවිච්චි කළා. පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න. අන්න ඒ මැතිවරණයෙන් අපි බලමු කවුද පත් වෙන්නේ කියලා. ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ජනතාවාදී ආණ්ඩුවක් අපි හිටවන්න ඒ මැතිවරණ අපි පාවිච්චි කරමු. ජනාධිපතිතුමා කියලා දීපා මේ පාර්ලිමේන්තුවක් කරේ වෙනස් කරන්න ඕන කියලා 8000 වැඩි කියන්නේ. මහ ජනතාවගේ කැමැත්ත කාසිය වාසියට බාල්දු කරලා තියෙනවා. ඒ හින්දා පරක්කුල හරි තේරුම් ගත්ත එක හොඳයි. හැබැයි කයි වාරු ගහලා හරියන්නේ නැහැ. මේක වෙනස් කරන මොක් කරේ කියලා. කිඹුලා කියන්නේ අනතුරුදායක සත්වයෙක් වුණත් ඒ සත්වයාටත් ජීවත්වීමේ අයිතිය තිබෙනවා. ඒ අයිතියට අභියෝග කළ සැකකරුවන් 2 දෙනෙකු මේ වෙද්දී ඉන්නේ පොලිස් අත්අඩංගුවේ. ඝාතනය කළ බව කියන මේ කිඹුලාගේ සිරුර අද ඌරගස් මංහන්දිය 15 වල ප්‍රදේශයේ තිබි සොයාගත්තා. ඒ ඌරගස් මංහන්දිය පොලිසිය නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරුට අනුවයි. කිඹුලා ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 2 දෙනෙකුද අත්අඩංගුවට තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ කිඹුලා මාළු දැලකට හසු වී සිටියදී තමන්ට හමු වූ බවයි. කෙසේ වෙතත් පොලිසිය සැක කරන්නේ බලපිටිය මාදු ගගේ ගැවසමින් සිටියදී මස් පිණිස කිඹුලා අල්ලා ගන්නට ඇති බවයි. සැකකරුවන් 2 දෙනාට එරෙහිව වනජීවි හා වෘක්ෂලතා ආඥා පනත යටතේ නඩු පවරන බව පොලිසිය පැවසුවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැසීම අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ගනු ලැබූ තීන්දු තීරණ මොනවාද? ඒ ගැනයි දැන් අපි ඔබට කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම අද රාත්‍රී කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පිළිබඳව අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් දුරවල වෙනසක් කළ යුතු බවට නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් මධ්‍යම කාරක සභාවට යෝජනා කළා. තවත් පුවත් දකින්නට යමු මේ විරාමයෙන් අනතුරුව. ඒ මයින වාත්තේ ඒගොල්ලෝ ගණීද කියලා මට සැකයක් තියෙනවා. අපේ ආරක්ෂාව තියෙන එකයි. මොහොතින් මොහොත වෙනස් වන කාලගුණය ගැන අදත් ඔබට නිවැරදිම තොරතුරු කියන්නට සජිත් රණසිංහ දැන් සූදානමින්. ඔබදිට පසුගිය දින කිහිපය පුරාම පැවති වැසි සහිත කාලගුණ තත්ත්වයේ පැහැදිලි වැඩිවීමක් අපට හෙට දවසේදී අපේක්ෂා කරන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරනවා. එවැගේම මේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමගින්ම දිවයිනේ දිස්ත්‍රික්ක දෙකකට පූර්ව නායාමේ අනතුරු ඇඟවීම් මේ වන විටත් නිකුත් කර තිබෙනවා. ඒ තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ සහ කෑගල්ල කියන දිස්ත්‍රික්ක දෙක. මේ දිස්ත්‍රික්ක දෙකේ ප්‍රදේශ කිහිපයකටම නායාම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන අතර මේ පවතින වැසි සහිත තත්ත්වය තවත් වැඩිවන්නේ නම් විශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මතක් කර සිටින්නේ මේ දිස්ත්‍රික්ක දෙකේ සිටින ජනතාවට ඒ පිළිබඳව ඉතාමත් විමසිල්ලෙන් පසුවන ලෙසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත කිරියැල්ල අයගම ඇහැලියගොඩ කුරුවිට රත්නපුර සහ කොළොන් යන ප්‍රදේශවලට සහ කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔව් විටට මෙම නායයන් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි. පසුගිය දින කිහිපය තුළ එම ප්‍රදේශවලින් මිලිමීටර් 75 ඉක්ම වූ වැසි වාර්තා වූ බවත් තවදුරටත් වැසි ඇදහැලුනොත් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම කඳු බෑවුම් වලින් මඩ වතුර ගලා ඒම, ගස් ඇදවීම සහ බිත්ති ඉරිතැලීම් වැනි නායෑම් පූර්ව ලක්ෂණ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර නායෑම් අවධානම පවතින සබර්ගමුව ඇතුළු මධ්‍යම ඌව සහ බස්නාහිර පළාත් වලින් මෙන්ම ගාල් සහ මාතර දිස්ත්‍රික්කවලිනුත් මිලිමීටර් 100 ඉක්ම වූ වැසි හෙට පස්වරුවේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම නැගෙනහිර ඌව සහ උතුරු යන පළාත් වලින් මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයෙනුත් හෙට පෙරවරුවේ තද වැසි අපේක්ෂා කළ හැකි. මේ අතර දින කිහිපයක සිට පවතින තද වැසි හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 4ක් අද පස්වරුවේ විවෘත කෙරුණා. මේ අතර අද පස්වරුවේ පුත්තලම නදීනා සහ රහමද යන ගම්මාන හරහා හමාගිය තද සුළඟකින් නිවාස 25කට පමණ හානි සිදුව තිබෙනවා. අගමැතිතුමා විශ්වාස භංගය ජය ගැනීමෙන් පසු පවතින දේශපාලන තත්ත්වය ගැන පක්ෂ විපක්ෂ දේශපාලන අදහස දකිමු දැන් කියන කතාවලින්. කියන කතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුවම පැහැදිලිවම කියලා තියෙනවා ඇමති මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කරලා නම් ඒ ඇමතිවරුන්ට ආපහු ඒ කැබිනට් මණ්ඩලයේ ඉන්න විදිහක් නැහැ. මම නම් කියලා තිබුණ හැම වෙලාවෙම අපි ඡන්දේ පාවිච්චි කරනවා නම් අපි අමාත්‍යතුරෙන් අයින් වෙන්න ඕන, අයින් වෙලා කරන්න ඕන කියලා මම දෙවනිදා යෝජනාකම සූදානම් කියලා අවශ්‍ය නැහැ අයින් වෙන්න. අපි පක්ෂය හැටියට පැහැදිලි ජනතාවාදී මතවාදයක හිටියා. බැඳුම් කර වංචාවට සම්බන්ධ උදවියට එරෙහිව පියවර ගන්න කියලා. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය. පුද්ගලික මම කැමති නෑ මේ ආණ්ඩුවට විරුද්ධව ඡන්ද දුන්න කට්ටියත් එක්ක වැඩ කරන්න. මේ මතය දැඩි ලෙස අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ තියෙනවා. මම බැඳුම් කරේ ගැන මම හිතපු මතවාදයක් තිබුණා. ඒ නිසා මම ඒකට විරුද්ධව ඒ විශ්වාස මංගෙදී ඒ පක්ෂව ඡන්ද දුන්නේ කාගවත් දේශපාලන අරමුණක් ඉෂ්ට කර ගැනීම සඳහා නෙවෙයි හරද සාක්ෂිත එකතු. කිසිම ඇමතිවරයෙකුට සදාචාරයක් නැහැ ජනාධිපතිගේ විරුද්ධව හෝ අගමැතිවරයාට විරුද්ධ වෙන්නේ. එහෙනම් අපි ආවා වගේ එළියට බහැලා අනිත් පැත්තට යන්න ඕනේ. ඊළ වාඩි වෙන්න. ඇමතිකම තියාගන්නත් ඕනේ, අගමැතිව පන්නන්නත් ඕනේ. මේ දත් දොස්තර හැබැයි මිනිහා උනට බෙහෙත් දෙනවා, බකුල අමාරුට බෙහෙත් දෙනවා, දත් වලද හැරෙන්නේ. ඉතින් එතුමාට මට කියන්න තියෙන්නේ තමුන්නාගේ සෞඛ්‍ය ඇමති වැඩේ කරන ජනාධිපතිතුමා ජනාධිපති වැඩේ කරයි. ඒගොල්ලෝ හිතනවා ඊළඟ මහචන්දෙන් ඒගොල්ලන්ට ජයග්‍රහණය කරන්න නම් දැම්ම මහින්ද මහත්තයා සෙට් වෙන්න ඕන කියලා. හැබැයි මේ මහින්ද මහත්තයා ඒගොල්ලෝ ගණීද කියලා මට සැකයක් තියෙනවා. ජනතා වෙනුවෙන් සාධාරණ තීන්දුව ගන්න ඕනම කෙනෙකුට අපේ ආරක්ෂාව තියෙනවා.
රියදුරුට නිින්ද යාම හේතුවෙන් ලොරි රථයක් අනතුරකට ලක්ව තිබෙනවා. ඒ ගම්පල ප්‍රදේශයේදී. ගම්පල නුවරලිය ප්‍රධාන මාර්ගයේ ගම්පල බැල්පිටිය ගංගසිරිගම ප්‍රදේශයේදී මේ අනතුර සිදු වුණේ අද උදෑසනයි. එනුවරලිය සිට මහනුවර කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට එළවලු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරින් රියදුරා සහ රිය සහායකයා බරපතල තුවාල ලබා ගම්පල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. ලොරිය රියදුරාට නිින්ද යාම අනතුරට හේතුව බව පොලිසිය පවසනවා. බොහෝ රියනතුරුවලට හේතුව රියදුරාට නිින්ද යාම නිසා ප්‍රමාණවත් විවේකයක් ලබා රියපදවන්නේ නම් මෙවැනි අනතුරු වළක්වා ගත හැකියි. ව්‍යාජ ඔප්පු සකසා ඉඩම් අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු පොලිසිය අනාවරණය කරගෙන මේ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙක් දැන් ඉන්නේ පොලිස් කූඩුවේ. ව්‍යාජ ඔප්පු සකසා ඉඩම් අලෙවි කළ බව කියන 6 දෙනෙකු පෑලියගොඩ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය අත්අඩංගුවට තිබෙනවා. මේ වන විට අනාවරණ වී ඇත්තේ එම ජාවාරම මගින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් සැකකරුවන් උපයාගෙන ඇති බවයි. මේ වෙද්දි මෙවැනි පැමිණිලි 11ක් දැනට ලැබිලා තිබෙනවා. පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයට මේ වංචාව සැලසුම් කරපු ප්‍රධාන සැකකරුට අමතරව ඔහුට සහාය ලබා දුන් සැකකරුවන් 5 දෙනෙකුත් මේ වෙද්දි අත්අඩංගුවට අරන් තියෙනවා. ඊට අමතරව ව්‍යාජ ලෙස සැකසූ හැඳුනුම්පත් තොගයක්, සෑදීමට තිබෙන හැඳුනුම්පත් කොටස් තොගයක්, ඒවා සෑදීමට අවශ්‍ය මුද්‍රා, ඒ වගේම ව්‍යාජ ලෙස සැකසූ ඔප්පු විශාල තොගයක් තිබෙනවා. අයහපත් කාලගුණය නිසා මාර්ගයේ ලිස්සා යාමෙන් සිදු වූ අනතුරු දෙකක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ හැටන් ප්‍රදේශයෙන්. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන්වත්ත ප්‍රදේශයේදී රියානතුරකින් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ ඒ හැටන් දෙසට දහවනේ වූ ලොරියක් සහ හැටන් සිට දහවනේ වූ වෑන් රථයක් ගැටීමෙන්. තුවාල ලැබූ වෑන් රථයේ ගමන්ගත් පිරිස වෙනත් වෑන් රථයකින් දික්කොයේ මූලික රෝහලට රැගෙන ගියා. නමුත් තුවාලකරුවන් රැගෙන ගිය එම වෑන් රථයද හැටන් මල්ලියප්පු ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටුණා. අනතුරුව තුවාල ලබා සිටි පිරිස ත්‍රිරෝද රථ මගින් දික්කොයේ මූලික රෝහලට රැගෙන ගියා. පොලිසිය පැවසුවේ මේ දිනවල පවතින වර්ෂාවත් සමග මාර්ගය ලිස්සන සුළු වීම නිසා වෑන් රථ දෙක ලිස්සා ගොස් මේ අනතුර සිදු ඇති බවයි. වර්ෂාව සමග මාර්ගය ලිස්සන සුළු අවස්ථාවලදී රියදුරන් වඩාත් සැලකිලිමත්ව රිය දහවනේ කළ යුතු බව අප නැවතත් සිහිපත් කරනවා. කටුනායක සීදුව නගර සභාවේත් යටිනුවර ප්‍රාදේශීය සභාවේත් අද නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. අපි දැන් ඔබට කියන්නේ ඒ නොසන්සුන් තත්ත්වයන් ඇති වෙන්නට හේතු වුණු කාරණා ගැන. කටුනායක සීදුව නගර සභාවේ පළමු සැසිවාරය ආරම්භ වීමට පෙර නගරසභා පරිශ්‍රයේ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිස. කටුනායක සීදුව නගරසභාවේ නව සභාපති ධුරයට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහාය ලබා දුන් බවට චෝදනා කරමින් ඔවුන් උද්ඝෝෂණය නිරත වුණා. තන්ද 3000 සාර්ශක ආසන්න ප්‍රමාණකින් වැඩජයග්‍රහණය කරලා මේ නගර සභාව පාව දුන්නා. එතකොට අපි මන්ත්‍රීවරු 8 දෙනෙක් අද තනියරේ ඉන්නවා. අපි කියන්නේ අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයින්ට මේ මන්ත්‍රීවරයාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග අරගෙන ඊළඟ ලැයිස්තුවෙන් ඉන්න මන්ත්‍රීවරයා පත් කරන්න, නැත්නම් අපිට මේ නගර සභාව දිගටම අපි වර්ජනය කරනවා. එමෙන්ම නගර සභා සැසිවාරයේ ආරම්භ වීමෙන් අනතුරුවද සභාව නොසන්සුන් වුණා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු නව මැතිවරණ ක්‍රමය විවේචනය කිරීමේදී එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විරුද්ධ වීමත් සමග මෙතර යටිනුවර ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයාට එම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා විරෝධය පළ කළා. ඒ අද පෙරවරුවේ පැවති ප්‍රාදේශීය සභා සැසිවාරයෙන් අනතුරුව කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වීමෙන් අනතුරුව පිරිස විසිර ගිය අතර නව සභාපතිවරයා සහ උපසභාපතිවරයාද පොලිස් ආරක්ෂාව යටතේ පිටත්ව ගියා. සිරියාවේ හමුදා කඳවුරකට අද එල්ල වූ මිසයිල ප්‍රහාරය.
ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශී පාසල් බස් රථයක් අඩි 200ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරලීමෙන් එතුළ සිටි සිසුන් 26 දෙනෙකුද ඇතුළුව 29 දෙනෙකු අද මිය ගියා. මිය ගිය ළමුන් 26 දෙනා වයස අවුරුදු 5-10 අතර පසු ප්‍රාථමික පාසලක සිසුන්. ගුරුවරුන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරාද එම ස්ථානයේදීම මිය ගියා. තුවාල ලැබූ සිසුන් 13 දෙනෙකු රෝහල්ගත කෙරුණා. පාසල නිම වී නිවෙස් බලා ගිය සිසුන් රැගත් බස් රථයේ රියදුරාට රථය පාලනය කරගත නොහැකිව මේ අනතුර සිදුවන්නට ඇති බවට සැක කෙරෙනවා. මධ්‍යම සිරියාවේ හෝම්ස් නගරයේ සිරියානු ගුවන් හමුදා කඳවුරකට අද පෙරවරුවේ මිසයිල් ප්‍රහාරයක් එල්ල වුණා. ඉන් කඳවුරේ සිටි ඉරාන හමුදා සිබලුන් ඇතුළු 14 දෙනෙකු මිය ගියා. තවත් 16 දෙනෙකු තුවාල ලැබුවා. ප්‍රහාරය එල්ල කළේ ඇමරිකානු හමුදා බව සිරියානු රජය චෝදනා කරනවා. ඇමරිකාව ඒ තරයේ ප්‍රතික්ෂේප කළා. මේ අතර රුසියානු හමුදා පැවසුවේ මෙය ඉරාන සිබලුන් ඉලක්ක කර ඊශ්‍රායල් හමුදා අසල්වැසි ලෙබනනයේ සිට දියත් කර ඇති බවයි. එහෙත් ඊශ්‍රායල් හමුදා ප්‍රධානීන් එම චෝදනාවද තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඉරාන සිබලුන් රුසියානු හා සිරියානු හමුදා සමග සිරියානු රාජ්‍ය විරෝධී සටන්කාමින්ට එරෙහිව යුද මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. නමුත් රාජ්‍ය විරෝධී සටන්කාමින්ට යුද ආධාර ලබා දෙමින් සිරියානු රජය පෙරලා දැමීම සඳහා ඇමරිකානු හමුදා කුමන්ත්‍රණ කරන බව සිරියානු රජය චෝදනා කරනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දෙසටයි අද අප ක්‍රීඩා පුවත් තුළින් අවධානය යොමු කරන්නේ. 21 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 5 දිනය අදයි. අද උදෑසන පැවති පිරිමි උසපැනීමේ මූලික වටේ තරගයේදී ශ්‍රී ලංකාවේ මංජුල කුමාර් මීටර් 2.21 දක්ෂතාවක් දක්වමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවා. මංජුල සහභාගී වන පිරිමි උසපැනීමේ අවසන් තරගය අනිද්දා පැවැත්වීමට නියමිතයි. මෙතර කිලෝග්‍රෑම් 52 බරපන්තියේ බොක්සින් තරගයේ ජයගත් ශ්‍රී ලංකාවේ ඉෂාන් බණ්ඩාර අර්ධ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබුවා. ඔහු හමුවේ තරගවල 3-2 ලෙස පරාජය වුණේ නවුරු රාජ්‍යයේ යචින් කුක්. පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහට පිරිමි මීටර් 50 නිදහස් ආර අවසන් පුරු තරගයේදී අද හිමි වුණේ 8 ස්ථානයයි. නමුත් අද පැවති මූලික වටේ තරගය තප්පර 22.65කින් නිමා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන්නට ඔහු සමත් වුණා. අද ලෝපුරා ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානය දිනාගත් තරග ඉසව් බවට පත් වුණේ පිරිමි සහ කාන්තා මීටර් 100 ඉසව්වයි. එහිදී පිරිමි මීටර් 100 ඉසව් ජයගන්නට දකුණු අප්‍රිකාවේ එකානි සිම්බිනි සමත් වුණා. ඒ තප්පර 10.03කින් තරග නිමා කරමින්. කෙසේ වෙතත් මේ තරගයේදී ජමේකාවේ සුපිරි ක්‍රීඩක යොහන් බ්ලේක්ට හිමි වූයේ 3 ස්ථානයයි. කාන්තා මීටර් 100 ඉසව්